රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සුබුදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල මාධ්‍ය මර්ධනයේට සහ නියාමනයේට පෙර නීතිය මත පාලනය වන රටක් හදමු හිටපු කතානායක කරෝ ජයසූරියට වතුර ගහලා මයික් පුටු කඩපු කට්ටියට දඬුවම් දීලාම පටන් ගමු කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා මහා විහාරයේ අක්‍රගාන නොදන්න ජනපති ගැන කුරුන්දි හාමුදුරුවෝ කියයි වගා කරපු කුඹුරුත් එහෙ නැහැ ප්‍රථමේ නවදහනේ දේශීය පුවත් වෙත කුරුන්දි විහාර භූමිය තවමත් සම්පූර්ණයෙන් පුරාවිද්‍යා ගවේෂණය අවසන් කළේ නැති භූමි භාගයක් බව විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තපෝධි හිමියන් පවසනවා මහා විහාරයේ සතුව අක්කර 2000ක් පමණ තිබූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාද එය දැනගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා මුලතේ වූ නාගචෝල වනාන්තරය තුල පිහිටා ඇතේ කුරුන්දි විහාරය විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකට උරුමකම් කියනවා කුරුන්දි විහාරය උතුරු පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ලෙසයි සැලකෙන්නේ පසුගිය කාලයේ පුරාවටම දැඩි කතාබහකට ලක් වූ කුරුන්දි විහාරයේ ඉඩම් වපසරිය පිළිබඳව යලිත් කතාබහක් නිර්මාණය වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහභාගී වූ සාකච්ඡාවකින් අනතුරුවයි ජූන් 30ක ඉසලා ඇමතුමාත් පොරොන්දුනා ජෙනරල් තුමාත් පොරොන්දුනා ඒකෙන් ඉස්සලා ලියුම් දෙන්නන් කියලා ඒකට තව දීලා නැහැ මුලදී උමක් විත්ඩ්‍රෝ කරන්න හරි අමාරු ඉට් විල් බී අ බිග් ඉෂු දෙන් දැර් ඉස් කැබිනට් පොලිසි යූ ෆලෝ කැබිනට් පොලිසි දැට්ස් අ වෙරි ඉම්පෝටන්ට් ඉෂු බිකෝස් ඇයි නෝ දැට් ලෑන්ඩ් පැඩි ලෑන්ඩ් දැට් පීපල් හැව් කල්ටිවේටඩ් ෆෝ ඕල්මෝස්ට් අ සෙන්චරි අක්කර කීයක් ඕනේද දැනට 72ක් තියෙනවා අපි තව 270 ගණක් ඉල්ලලා තියෙනවා සර් අක්කර 275ක් ගත්තොත් මේ විහාරේ මහා විහාරයටත් වඩා ලොකුයි. ඒක තමයි සර් අපි ඉතින් මං අහන්නේ මහා විහාරේ ජේතවනාරාමයයි අබේගිරි ඔක්කොම දාලා අක්කර 100ක් නෑ. මම දැන් මට කියන්නේ ඊට වඩා විශාල විහාරයක්ද? වෙනස් කරලා ඔබතුමා මට ඉතිහාසය උගන්වනවා නැත්නම් මං ඔබතුමාට ඉතිහාසය උගන්වනවා. කවුද කරන්නේ? මං ඕන නම් ඔයකට පන්තියක් තියන්න. දැන් කිව්වේ නිසා ගල් ටික ගලවනවද මං කරන්නද? මම ඒක මේව කරන්නේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග සිය දුහරෙන් එල්ලා අසුනා කුරුන්දි විහාරය පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අද එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තපෝධි හිමියන් මෙලෙස අදහස් පළ කළා ඇත්තටම භූමියනොත් මහා විහාරයේ අක්කර 2000ක් විතරගේ ප්‍රමාණයක් තියෙනවා විශාල භූමි ප්‍රමාණයක් අනුරාධපුර පූජා භූමියට වෙන් වෙනවා ඉතින් ඒක ජනාධිපතිතුමන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් දැනගත යුතු කාරණාවක් මේ කුරුන්දි විහාරය කියලා කියන සක්‍රීය පන්සලක් නෙමේ තාමත් මේ හඳුනා ගනිමින් තිබෙන්නේ නටබුන් තිබෙන ප්‍රදේශය කොච්චර භූමියකක මේ නටබුන් විසිරලා තිබෙනවද කියලා පමණයි. එතකොට එහෙම හඳුනා ගැනීමේදී ගවේෂණ කටයුතු කළාට පස්සේ තමයි දැනගන්නේ මුල් අක්කර 78ට අමතරව තවත් අක්කර 229ක වගේ ප්‍රමාණයක් තුල මෙම පුරාවස්තු විසිරලා තියෙනවා කියලා. අක්කර 5කුත් තියෙනවා එලි කරන ලද භූමියක්. ඒ එලි කලේ 2019 2020 මුල් කාර්තුවේ. එසේ නැමැතුව මේ අක්කර අවුරුදු 100 ගණන් කුඹුරු කරපු ඉඩම් නෙමෙයි. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කිසිසේත්ම කුඹුරු අත්පත් කරගෙන නැහැ. එතන ඒ ආසන්නයේ කුඹුරු ඇත්තෙත් නැහැ. මේ රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීම බවත් අපි ජනාධිපතිතුමන්ට ඉතාම මෙත් සිතින් සිහිපත් කරන්න කැමතියි. කුරුන්දි විහාරයේ පිළිබඳ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව මහා සංගරත්නය දැක්වේ මෙවන් අදහසක් නිලධාරීන් කතා කරන්නේ නීතිය ජාතිවාදී දේශපාලකයන්ගේ ඌමනාවට පුරාවිද්‍යා නීති රීති වෙනස් කළා ඔවුන්ට ඉඩම් බලහත්කාරයෙන් ලබා ගැනීමට ඉඩ දීම අවංක නිලධාරියෙකු සතු වගකීම නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සුපුරුදු දේශයේ මූලික පද්ධතියට එරෙහි ක්‍රියාවලිය යලිත්
ආරම්භ වෙලා කියන එක අපිට මෙයින් පේනවා. දැනුම් දීමක් කරනවා එතුමා ගන්න ක්‍රියාමාර්ග වැරදි බව. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අත්නෝමතිකව මේ මායිම්ගල් ගලවා ඉවත් කරන්න කියලා කියනවා. අපි විශ්වාස කරන්නේ අනුර මනතුංග මහත්මයාත් මේ වෙලාවේ සී ධූරෙන් ඉල්ලාස් වෙන එක නෙමෙයි කරන්න ඕනේ. මේකට සටන් කරන එකයි සිද්ධ කරන්න ඕනේ. තව ටික දවසකින් නාගදීපරත් අසතියයි. නාගදීපරත් අසතියල ගියයි මේකේ දක්කර 3000 ගානක් තියෙන. මේකත් මේ මහාවිහාරයට වඩා මේ ලොකු වෙන්න බෑ. ඒ නිසා මහාවිහාරයට වඩා අඩු වෙන්න ඕනේ කියලා අක්කර 3කට 4කට සීමා කළොත් එහෙනම් මොකද කරන්නේ? මෙතර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එළවල මේදානන්දනා හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියෙන් උපුටා ගැනීම බෞද්ධ ආරාමයන් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබා දීමද සුදුසු නැත. මේන් බලාපොරොත්තු වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇති කර දීමකි. දැනටද රජෙන් ඉඩම් ලබා දුන්නත් නොදුන්නත් වැරදි ලෙස බලින් ඉඩම් අල්ලාගෙන සිටින බව පෙනේ. එනිසා මේ ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේදී එයින් මහ විනාශයක් සිදු විය හැකි බවත් කරුණාවෙන් දන්වන අතර එම ක්‍රියාවලිය නවත්වන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමු. මෙයට පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලවල මේදානන්ද නාහිමි උපුටා ගැනීම අවසන්. දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 297 වැනි ටෙලිවැකිය. දැන් අප ඊයේ කාරණා දෙකක් මතක් කළානේ. එක ආයේ සඳහන ගතවීම, දෙක පොදු අපේක්ෂකයා නේද? තුන තමයි මේ පොදු අපේක්ෂකයව කරලියට ගේන්ට ගහන ආර්ථික ගේම් එක නේද? මේ ගේම් එක ඔව්. දැන් මේ ගේම් එක ඕවර් කරන්න ඕනේ. මොකද මේ ගේමම තමයි මීට පෙරත් ගැහුවේ. අප ඒක පැහැදිලි කළා. දැන් ඊයේ ටෙලිවැකියෙන් පෙන්වා දුන්න එක ඔබට මං හිතනවා ඉතාම පැහැදිලි ඇති කියලා. එක වෙලාවකට යහපාලනය ආවා. එතන හිටියේ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රී. ඊට පෙර හිටියේ මහින්ද රාජපක්ෂලා නේද? ආයෙත් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. දැන් ආයේ රනිල්ව ගෙනාවා නේද? මේ කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට විවිධ සන්ධාන ගහමින් මොකද කරන්නේ? රට කරනවද, රට කනවද නේද? රට කනවා. එක කාලයකට රනිල් ප්‍රමුඛ කණ්ඩායම වේදිකාවට නැගලා කෑ ගහනවා, අන්න අන්න පොකට් ගහපු එකා දුවනවා දුවනවා, අල්ලපියෝ අල්ලපියෝ කියලා නේද? කියලා ඒගොල්ලෝ පස්සෙන් ඉලුවගෙන යනවා. අනේ ඉතින් අපි ඒ දිහා බලාගෙන අත්පොල සම් දෙනවා. ඔන්න ඇල්ලුවා කියලා අපි හිතාන ඉන්නවා. බලේ ලැබුණාම හොරාසෙල්ලම ඉවරයි. දෙගොල්ලම යාළුවන් නේද? ඊට පස්සේ ඔන්න අනිත් කණ්ඩායම, ඒ කියන්නේ රාජපක්ෂ කණ්ඩායම. ඔන්න ඒ සෙට් එක කෑ ගහනවා රනිල්ලාගේ පිරිස පස්සෙන්. ඔන්න ඒගොල්ලෝ එලවන්ට ගන්නවා. අපි නෙමෙයි හොරු, අපි නෙමෙයි හොරු, අන්න හොරා අල්ලපියෝ කියලා නේද? දැන් ඉතින් හරියට අපි සතුටු වෙනවා. ඔන්න ඇල්ලුවා, ඔන්න හොරා ඇල්ලුවා කියලා නේද? මේක අර අපි පුංචි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම ආන් ඒ වගේ. හැබැයි දැන් අපි ওই පුංචි කාලේ කළ හොරා පොලිස් සෙල්ලමේදී නම් කොහොම හරි අන්තිමට හොරාව පොලිසියට අහු වෙනවාමයි නේද? මේ දේශපාලන හොරුන්ගේ හොරා පොලිස් සෙල්ලමේදී අන්තිමට පොලිසියට අහු වෙච්චි හොරෙක් නැහැ. ඒ වෙනුවට බොහෝ වෙලාවට සිදුවන්නේ පොලිසිය හොරාට අහු වෙච්චි එක. හොඳේ, පොලිසිය මේ හොරාට ආරක්ෂාව දෙන එක. හරිද? පොලිසිය හොරාට සැලියුට් ගහන එක නේද? ඒකයි අප නිතරම අහන්නේ. පොලිසිය අල්ලපු මහා පරිමාණ දේශපාලන හොරකමක් දෙකක් කියන්ටකො කියලා. එහෙම අල්ලලා හිරේ දාපු එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් කියන්ටකො කියලා නේද? ඇත්තටම මේ රටේ ගසට පොත්ත වගේම ගසේ මුල් වගේත් අතු වගේත් තමයි මේ රටේ දූෂණය. හොඳේ, ගසේ මුල තමයි මේ හොරකම වංචාවට හුරු වුණු සමහර කූට දේශපාලනඥයින් සෙට් එක. දූෂණ වංචා ගසේ මුල හරි ශක්තිමත්. ඊළඟට මේ දැඩි මුල් සහිත මේ ගසේ පොත්ත තමයි පොලිසිය. ඒක ගහට පොත්ත වගේ ඇඳිලා බැඳිලා ඈඳිලා තියෙන්නේ. මතක තියාගන්න, පොලිසිය කිව්වහමත් හැමෝම නෙමෙයි. හොඳේ, වැඩි හරියක් ඔය ලොකු ලොක්කෝ ඉන්නේ. ආන් ඒ අතරිනුත් යම් කිසි පිරිසක් ඉන්නවා. ආන් ඒ ටික දෙනා තමයි, හැබැයි ටික දෙනා හොඳ ටූම ඇති. හරිද? ඒ ටික දෙනා තමයි මේ සමහර මේ හොරා පොලිස් දේශපාලනඥයින් එක්ක එකතු වෙලා ඒ සෙල්ලම කරමින් රට විනාශ කරන්න. ඒගොල්ලොත් එක කණ්ඩායමක්. ඊළඟට ඔය ගසේම තියෙනවනේ අතුරුකිලි නේද? ඒ තමයි ඔය ඒ අයත් එක්ක බැඳුණු සමහර දූෂිත නිලධාරීන්. ඔය කෝප් සහ කෝපා කමිටුවලට හොඳට සවන් දුන්න නම් මොන තරම් හොර දූෂිත නිලධාරි නඩයක් මේ රටේ ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන්. හරිද? හැබැයි ඔය කෝපා සහ කෝප් කමිටුවලදී මොන තරම් වංචා දූෂණ හෙළි වුණත් හිරේ ගිය එක හොරෙක් තාම හොයාගන්න බැරුව ගියා. හොඳේ, ඒ වගේමයි විගණක වාර්තා. ඔය පසුගිය වසරේ විගණක වාර්තා ආයේ වෙලාවක මතක් කරන්නම්කෝ. හරිද? මහ පරිමාණ වංචා දූෂණ හෙළිදරව් වුණා. එක හොරෙක් නෑනේ අප්පා, හිරේ ගිය මේ ගසයි මුලයි පොතුයි එකට බැඳිලා තියෙන්නේ. මේ හොර
දූෂිත බැඳීම් නිර්වත් කිරීමේ වගකීම මාධ්‍ය අප සතුයි. අන්න ඒ වැඩේට මේ උන්දලා දැන් වෛර කරන්න පටන් අරන්. ඒ නිසා තමයි ඔය විද්‍යුත් නියාමන අධිකාරී පනත් අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් ආදී එක එක ජංජාල පනත් ගේන්න හදන්නේ. හරිද? ලෝකේ වෙන රටවලත් තියෙනවලු. සිංගප්පූරුවේ තියෙනවලු. ලෝකේ වෙන රටවල මේ ජාතියේ හොර දේශපාලනඥයින් සහ මේ වගේ ගසට පොත්තක් වගේ ඇලුණු හොර පොලිස් හොර නිලධාරි ඉන්නවද? නෑනේ. ලීක්වා නිව් සිංගප්පූරුව ගොඩ නැගුවේ නීතිය මත පාලනයේ ඉඳලා. මොකක් මතද? නීතිය මත පාලනයේ සිට හොඳම මිතුරට පවා සියදිවි නසා ගන්නට සිද්ධ වුණා. ඇයි? හොරකම් කරලා. උන්දා දන්නවා ලීක්වා නිව්ට අහු වුණොත් ආයි ජීවිතාන්තය දක්වා හිරේ ලගින්ට වෙනවා කියලා. හරිද? ලීක්වා නිව්ගේ විශේෂත්වය ඒකයි. ඔහු හැමෝටම එක සමාන ලෙස තමයි නීතිය ක්‍රියාත්මක කළේ. හරිද? ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් අච්චිට දැන් ඔය ලිංගික චෝදනාවට දඩ ගැහුවා. දැන් තවත් සාපරාධි චෝදනාවක් යටතේ නඩුවක් පවරලා ඒ න්‍යෂ්ටික තොරතුරු ගෙදර තියාගත්තද මොකද්ද කියලා නේද? ඇත්තටම මාධ්‍ය මර්ධනය කරන්න මාධ්‍ය නියාමනය කරන්න ඉස්සෙල්ලා පළවෙනියෙන්ම නීතිය මත පාලනය තියෙන රටක් හදන්න අන්න හොරා කියලා දුවනකොට අපි දැන්වත් දැනගමු මේ ඔක්කොම සෙට් එකම හොරු මාරුවෙන් මාරුවට හොරා කන්න තමයි මේ උන්දල හදන්නේ කියලා නේද? ආන් එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. හෙට ටෙලිවැකියෙන් කතා කරමු මේ තරම්ම දෙයි හාමුදුරුවනේ ලස්සන රටක් දුප්පත් උනේ ඇයි කියන එක කරුණු කාරණා සහිතව හෙට කතා කරමු. උදෑසන ප්‍රවෘත්ති අවසන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.